আইবন জয়ন্ত উকত ব্যাংক ইন্দল কথা করেন বল মধ্য আছে ক্রিপ্টো আপডেট টিকে মনে হয় দেখিল আদ দিনে দে দাস বিসি হাতরে মেই একলো সেন দাস সেন্স ফর দাস উইকেন্ড এক আদ দাসে আপি বেলো থিং বিটকয়েন প্রাইস এক 60 68 88 2.4% ড্রপ না ওভার নাইট ইথেরিয়াম 3% ড্রপ ড্রপ না 2900 হাই দাকুয়া বেটনো আমি তিনি দেন মে পে তত্ত্বে ওভারঅল তামত নেগেটিভিটি এক এম তিনো মার্কেট কে මේ නෙගටිවිටි එක මේ සති අන්තයේ පුරාවට හෝල්ඩ් වෙන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා බිට්කොයින් චාට් එක සම්බන්ධයෙන් පොඩි බලාපොරොත්තුවක් තියෙනවා ඒක ගැන අපි මුලින්ම බලමු වැඩි විස්තරවලට යන්න කලින් මේ තියෙන ByBit එකේ බිට්කොයින් ඩේලි චාට් එක වලට බිට්කොයින් ඩේලි එකේ හෙඩ් ඇන්ඩ් ෂෝල්ඩර් පැටර්න් එකක් ෆෝම් වෙන බව පේනවා ඒ වගේම මේකේ නෙක් ලයින් ලෙවල් එක ඩොලර් 67000 හෝල් නම්බර් එක රීජන් එක 67500 වගේ එතනින් උඩට ක්ලියර් විය යුතුයි බිට්කොයින් එතනින් එහාට යම් බුලිෂ් බලාපොරොත්තුවක් තියාගන්න නම් මෙන්න මේ උඩ තියෙන වයිට් බොක්ස් එක ක්ලියර් කර යුතුයි ඒතර මේ ඉන්වර්ස් මේ හෙඩ් ඇන්ඩ් ෂෝල්ඩර් ඉන්වර්ස් පැටර්න් එක ෆෝම් වෙන්නේ මෙන්න මේ සපෝට් එක උඩ මේ සපෝට් එක සාමාන්‍යයෙන් 59600 රීජන් එක මීට කලින් අවස්ථාවකත් අවස්ථා කීපයක ඒ ලෙවල් එක රීටෙස් කරලා තිනවා සපෝට් එකක් විදිහට තවත් අපි දක්නු පැත්තට ගත්තොත් ඒ අවස්ථාවේ දිගටම ඒ ලෙවල් එක තාමත් හෝල් කරන් ඉන්න බව පේන්න තියෙනවා මේ තියෙන ඒ ලෙවල් එක ඒතොර බිට්කොයින් මෙන්න මේ ලෙවල් එකේ ඉන්න තාක්කල් 60000 නැත්තම් 59600 උඩින් ඉන්න තාක්කල් බිට්කොයින් සම්බන්ධ බලාපොරොත්තු අත්හරගත යුතු නෑ බිට්කොයින් ඊයේ කමෙන්ට් එකක් දාලා අහලා තිබ්බා බිට්කොයින් සම්බන්ධ රියලි ගුඩ් බුලිෂ් නිවුස් තියෙද්දි ඇයි බිට්කොයින් වැටෙන්නේ කියන එක ඉතින් බිට්කොයින් ප්‍රයිස් එක ඉදිරියේදී අමේසිං රිකවරි එකකට පෙර සූදානමක් මේ සුද්ධ වෙමින් තියෙන්නේ කියන එක තමයි මට නම් කියන්න තියෙන්නේ ඒක මේ කැන්ඩල් ස්ටික් ෆෝමේෂන් එකනුත් පෑදලිවම පේනවා ඉදිරියේදී අපිට මේ ඉන්වර්ස් හෙඩ් ඇන්ඩ් ෂෝල්ඩර් පැටර්න් එකේ ක්ලියර් නෙක් ලයින් බ්‍රේක් අවුට් එකක් දැක බලා ගන්න ලැබෙවි ඒකට අවශ්‍ය බුලිෂ් කාරණා දැනට පිළිවෙල වෙමින් තියෙනවා ඊදවසේ මම අහපු ප්‍රශ්නෙට හොඳ පොසිටිව් රෙස්පොන්ස් එකක් ඔයාලගෙන් තිබ්බ විවිධ උත්තර තිබ්බ ඔයාට ඕනම් කමෙන්ට් සෙක්ෂන් එකේ බලගෙන ගියෝතින් ලංකාවේ ඉදිරියේ එඳ ඉන්න ජනාධිපතිවරයා මෝස්ට් ක්‍රිප්ටෝ ෆ්‍රෙන්ඩ්ලි ප්‍රෙසිඩෙන්ට් කවුද කියලා ඔයාට ඉංගියක් ගන්න අවස්ථාව ලැබෙනවා ඉතින් මේ වෙනකොට කමියුනිටික විශ්වාස කරනවා මෙන්න මේ අහවල් කෙනා આવොත් වඩා අපිට හොඳ වේවි කියලා විවිධ මත තිනවා ඒක තමයි තියෙන්නත් ඕන විවිධ මත තියෙන්න ඕන නැත්තම් ඒකේ වටිනකමක් නැහැ අපි රිසර්ව් එක කරන්නෙත් ඒකනේ ඉතින් කමෙන්ට්ස් වල ගිහිල්ලා බලන්න ඔයාට පොඩි ඉඟියක් ගන්න පුළුවන් අපේ ක්‍රිප්ටෝ කමියුනිටි එක මොන වගේ තැනකද ඉන්නේ මොන කෙනෙක් ගැන දැනට විශ්වාසය තියලා තියෙනවද කියලා ඉතින් මේවා ඉස්සරහදි චේන්ජ් වෙන්න පුළුවන් නමුත් දැනට තත්ත්වය මේකයි ඉතින් එනවා කොයින් මාකට් කැප් එකේ රිෆ්‍රෙෂ් කරලා බලමු මේ වෙනකොට තත්ත්වය 1.77 දක්වා ඩ්‍රොප් එක අඩු වෙලා තිනවා ඒ කියන්නේ ස්ලෝලි රිකවර් වෙන්න උත්සාහ කරනවා වෙයි බිට්කොයින් ඉතරියම් තාම එමමයි වර්ල්ඩ් කොයින් අද දවසේ 4.3% අප් ඉමියුටබල් එක්ස් 3.3 අප් මීම් නැත්තං මීම් නෙමෙතරම් බුක් ඔෆ් මීම් ඒ කියන්නේ බෝම් 3% අප් මේ තුන් දෙනා විතරයි ටොප් ගේනර්ස්ලා ඉන්නේ මෝස්ට්ලි ලූසර්ස්ලා ඉන්නේ ඒකේ ලීඩින් ලූසර් තමයි තීටා ඉන්ජෙක්ටිව් ප්‍රොටෝකෝල් ආවිව් සහ තෝර් චේන් මේව තමයි අද දවස තත්ත්වය තිරින් අපි එනවා මෙන්න මේ වාර්තාවට රිවෝල්ට් වගේ වෙන්නේ රිවෝල්ට් නෙමෙයි හැබැයි රිවෝල්ට් මේගොල්ලෝ බ්‍රිතාන්‍යයේ ඒගොල්ලෝ සාමාන්‍ය රිටේල් කස්ටමර්ස්ලට සර්විසස් ෆයිනන්ෂියල් සෙක්ටර් එකේ සර්විසස් දෙන ෆින්ටෙක් කම්පනි එකක් ඒගොල්ලොත් අර රොබින් හුඩ් වගේ ඇප් එකක් නැත්තං එකේ නෙට්වර්ක් එකක් ඉන්ට්‍රඩියස් කරලා තිනවා එක්ස්චේන්ජ් එකක් එතකොට මේ එක්ස්චේන්ජ් එක හරහා
ඔයාට කෙලින්ම ෆියට් කරන්සි වලින් ක්‍රිප්ටෝ කරන්සි ගන්න පුළුවන් අවස්ථාව දැන් දීලා තිනවා. එතකොට මේක හරහා සමස්ත රිවෝලට් කස්ටමර්ස්ලටම ක්‍රිප්ටෝ එක්ස්පෝෂර් එක දැන් වාගේ බැංකුවේ සේවිංස් account බැංකුවේ දැන් මෙහෙ අපි ලංකාවේ ගොල් සේවිංස් කියලා අපි කියන්නේ. අපි මෙහෙ තිනවා සේවිංස් එකට අමතරව checking account එකක්. ඒ checking account එක කියන්නේ checks ලියන්නත් පුළුවන්. හැබැයි දැන් checks අවභාවිතා කියන්නේ භාවිතයෙන් අයින් වෙලා තියෙනවා. අවභාවිතා නෙමෙයි. භාවිතයෙන් අයින් වෙලා තියෙනවා. දැන් ඒ checking account එක තමයි එදිනදා ගනුදෙනුට use කරන account එක. ඒතර මේ checking account එක පුළුවන් connect කරන්න ඔයාගේ මෙවැනි apps වලට savings account එක connect කරොත් හෝ savings account එක සාමාන්‍ය transaction එකට use කරොත් එම මම දැන් ඩොලර් 5ක දඩයක් ගන්නවා. ඒ කියන්නේ savings account එකේ තියෙන save කරන්ඩ checking account එකේ තමයි ගනුදෙනු කරන්න. එතකොට ඔයාට අපි හිතමු කඩේකට ගිහිල්ලා සුපර් මාකට් එකකට ගිහිල්ලා මොන හරි පොඩි දෙයක් හරි ගත්තා. ඩොලර් එකක බබල් ගම් එකක් ගත්තොත් අරගෙන savings එකෙන් ඔයා pay කරොත් ඔයාට ඩොලර් බබල් ගම් එක ඩොලර් එකයි දඩේ පහයි එහෙමයි වෙන්නේ. එතකොට ඔයාට ගෙවන්න ඕන නම් බබල් ගම් එකට ඔයා සේවිං එකෙන් ඉස්සෙල්ලා ට්‍රාන්ස්ෆර් කරන ඕනේ චෙකින් එකට. ඊට පස්සේ චෙකින් එකෙන් තමයි කාඩ් එක ටැප් කරන්න ඕන නැත්නම් පේ කරන්න ඕන. එහෙම යන්න ඕන රයිට්. එතකොට දැන් මේ මම මේ කියන්නේ කිවෙන කාරණා මේ රිවෝලට් එකට ඔයාට පුළුවන් ඔයාගේ චෙකින් account එක කනෙක් කරන්න. චෙකින් account එක කනෙක් කරාට පස්සේ ඔයාට කෙලින්ම මේගොල්ලෝ දෙනවා ෆියට් ටු ක්‍රිප්ටෝ, ක්‍රිප්ටෝ ටු ෆියට්. On ramp, off ramp facility එක දෙනවා. මේක තමයි අත්‍යවශ්‍යම. ඒ කියන්නේ ට්‍රැඩිෂනල් ෆයිනෑන්ස් ලෝකේ ඉඳලා ක්‍රිප්ටෝ ලෝකෙට මේ රිවෝල්ට් එක පිටිපස්සේ පසුබිම පේන්නේ පාලම අන්නේ බ්‍රිජ් එක. මේක වයිදුවද මේ නිකන් දාලා තියනවා කියලා නෑ. මේක අදහස තමයි මේ බ්‍රිජ් එකක් අපි දෙන්නේ. එයා පැත්තේ ක්‍රිප්ටෝ, මේ පැත්තේ ෆියට්. මේක ක්‍රොස් කරන්න අවශ්‍ය බ්‍රිජින් සර්විස් එක තමයි ඔන්න රිවෝලට් විසින් දෙන්නේ. ඉතින් මෙවැනි ඇප්ස් මම නම් කියන්නේ හැම රටකම තිබිය යුතුයි. හැම රටක් විසින්ම මේ ක්‍රිප්ටෝ ඔන් රෑම්ප් ඕෆ් රෑම්ප් ඉන්ට්‍රඩියස් කළ යුතුයි. රෙගුලේෂන්ස් රීසනබ්ලි තිබ්බට කමන්නේ. නමුත් මේකෙන් අවස්ථාව තියෙනවා මේ නව තාක්ෂණයට පාතබණ්ඩ අලුත් ක්‍රිප්ටෝ ඇඩොප්ටර්ස් ලට. ක්‍රිප්ටෝ කියන්නේ දශක ගණනාවක් පුරා දැන් මේ හරහට වැටෙන බැරියස් වලින් බේරෙමින් මගහැරමින් ඉස්සරහට දිගින් දිගටම යන ගමනක්. මේක ගැරි ගින්ස්ලටවත් නවත්තන්න බෑ. චීනය ට්‍රයි කරා මේක නවත්තන්න. චීනයට නවත්ත ගන්නත් බෑ. මාක්යුබන් බිලියන ඉන්වෙස්ටර්, බිලියන ශාක් ටැංක් ඉන්වෙස්ටර් දැටි දෝෂාරෝපණය කළ කරා ICC චෙයාර්මන් ගැරි ගින්ස්ල මේ දේශපාලන න්‍යායපත්‍රවලට වැඩ කරන මෙවැනි රාජ්‍ය නිලධාරීන් මේ ඉන්නෝවේටීව් ක්‍රිප්ටෝ කම්පනීස් වලට, ෆයිනෑන්ෂල් ටෙක්නොලජි ස්පේස් එක ඉන්න ෆින්ටෙක් කම්පනීස් වලට ඉදිරි ඩෙවලප්මන්ට් කටයුතු කරන්න දෙන්නේ මේ ඉන්වෙස්ටර්ස් ලගේ ප්‍රොටෙක්ෂන් එක කියන ෆ්ලෑග් එක ඉස්සරහට දාගෙන මේ සියලු දේවල් වලට බාධා කරමින් ඉන්නවා කියලා. කෙසේ නමුත් රිපල් ෆවුන්ඩර් ඒ එතනින් ඉස්සරහට ගියපු තව කතාවක් කියනවා. රිපල් ෆවුන්ඩර් කියනවා මේ ප්‍රශ්න සියල්ල මගහැරමින් ක්‍රිප්ටෝ ජයග්‍රහණය කරනවා ලොන්ග් රන් එකේදී අනිවාර්යෙන්. ඒක ගැරි ගින්ස්ලටවත් චීනටවත් තවත් රටක නායකටවත් තවත් කොහේ හරි ඉන්න රටක ඉන්න සෙන්ට්‍රල් බැංකු ලොක් එක මොනවා හරි කිව්වා කියලාවත් ක්‍රිප්ටෝ ආපස්සට හරවන්න බෑ. මේ ගමන් කිරීම ආරම්භ කර අවසානයි තමන් ඒකට හැඩ ගැහෙනවා මිසක් මේ ගඟ නවත්තන්න අතින් අල්ලලා ගඟ නවත්තන්න යන්න බෑ. අහලා බලන්න බ්‍රෙඩ් ගාලින් හවුස් රිපල් ෆවුන්ඩර් මේ තප්පර 56ක වීඩියෝ ක්ලිප් එක. Thanks to Gary Gensler to keep fighting the fight. No, you're right. Does it cost him a dime? What do you think about the future in that regards then? Like, do you feel like the SEC is powerful enough to curtail the crypto industry as a whole, or do you think it's a matter of time? Oh, they're going to lose in the long run. They're going to lose in the long run. If you look at the continued growth of crypto as a multi-decade arc of time, this is nothing. It's a speed bump. Because I'm so optimistic about what the future of crypto looks like, we'll look back in 20 years and be like, God, that sucked. But you know what? Little bump, whatever. In my opinion, the market will be measured in many, 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 many trillions. Yeah. And it will change the way many, many transactions work because it's a way to reduce friction, reduce cost, make things more efficient. It's going to win in the long run. The best technology usually wins in the long run. Yeah. Do you feel like the SEC is powerful?
මේ බිට්කොයින් ස්පොට් ETF කියන්නේ මොකක්ද කියලා අහලා තිබ්බා. මේක ගැන අපි දිගින් දිගටම නිරන්තරයෙන් කතා කරා. බිට්කොයින් ස්පොට් ETF එකක් කියන්නේ ඩිරෙක්ට්ලි බිට්කොයින් හෝල් කරන්ද, ඊට පස්සේ ඒවයේ සීඩ් ෆ්‍රේස් පරිස්සම් කරන්ද අකමැති ඉන්වෙස්ටර්ස්ලට බිට්කොයින් වලට එක්ස්පෝෂර් එකක් ගන්න ට්‍රෙඩිෂනල් මාකට් එකේ ට්‍රෙඩිෂනල් රෙගුලේටර්ස් ලගින් ඇප්‍රූව් වෙච්ච ඇසට් ක්ලාස් එකක් තමයි එක්ස්චේන්ජ් ට්‍රේඩඩ් ෆන්ඩ් කියන්නේ. සමස්තයක් විදිහට ගත්තම කම්පනීස් නම් කම්පනි මල්ලක්, ඒ වෙනත් ක්‍රිප්ටෝ නම් ක්‍රිප්ටෝ ගොඩක් එකතු කරලා ඒ සමස්තේ ප්‍රයිස් එක මිර කරන්න හදපු ඇසට් එකක්. එතකොට දැන් මේ බිට්කොයින් ස්පොට් ETF වල කරන්නේ රියල් බිට්කොයින් එකේ ප්‍රයිස් එක මිර කරන එක. එතකොට බිට්කොයින් ප්‍රයිස් එක ඉහළ පහළ යන අනුව මේ ETF එකේ ප්‍රයිස් එකත් ඉහළ පහළ යනවා. ඒකම විශේෂත්වය මේක. ඔයා සීඩ් ෆ්‍රේස් පරිස්සම් කරන්න දෙයක් නැහැ. ඔයා කොයින් හෝල් කරන්න දෙයක් නැහැ. ඔයාට තියෙන්නේ මෙවැනි එක බිට්කොයින් ස්පොට් ETF එකකට ගිහිල්ලා ඒකේ ෂෙයාර්ස් වලට මේක ෂෙයාර්ස් ගන්න පුළුවන්. ඔයාට සාමාන්‍යයෙන් කැනඩාවේ නම් අපේ නෝමල් බැංකු අකවුන්ට් එකේ අපිට ගිහිල්ලා මේවා ෂෙයාර්ස් වලට ඉන්වෙස්ට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඉන්ටරැක්ටිව් බ්‍රෝකර් වගේ එකක් ඕපන් කරලා ඒ හරහා කරන්න පුළුවන්. එතකොට ඔයා හෝල් කරන්නේ ෂෙයාර් එක විතරයි. ඔයාට අවශ්‍ය වෙලාවක ෂෙයාර් එක සෙල් කරන්න පුළුවන්. එතකොට ඔයා කොයින් හිල හෝල් කිරීමක්වත් ස්පොට් හෝල් කිරීමක්වත් නැහැ. මේක ගොඩාක්ම අතරම ඉන්ට්‍රඩියස් කරේ මේ ක්‍රිප්ටෝ සැවි යංග ජෙනරේෂන් එකට වඩා. මේක ඉන්ට්‍රඩියස් කරේ සාමාන්‍යයෙන් ටිකක් මැචුව ලාර්ජ් ස්කේල් ඉන්වෙස්ටර්ස්ලට වගේම ඉන්ස්ටිටියුෂන්ස් වලට මේ කොයින්ස් තොගයක් හෝල් කිරීමට වඩා ඒගොල්ලොන් ප්‍රියයි මෙවැනි රෙගුලේටඩ් එන්වායරන්මන්ට් එකක තියෙන ඇසට් එකක් හෝල් කරන්න. ඉතින් එවැනි අයට බිට්කොයින් වල එක්ස්පෝෂර් එක දෙන්න නිර්මාණය දහසක් බාධක මැද්දේ නිර්මාණය කරපු දැන් රටවල් ගන්නවා මේ සොලියුෂන් එක දීලා තිනවා. කැනඩාව අංක එක, ඊට පස්සේ ස්විස්සර්ලන්ඩ්, බ්‍රසීල්, ඔස්ට්‍රේලියත් මම හිතන්නේ එකක් තියෙනවා. අලුත්ම සමාජික තමයි ඇමරිකාව ඉන්ට්‍රඩියස් කරපු ඇසට් එකක් තමයි මේ. එතකොට එක්ස්චේන්ජ් ට්‍රේඩඩ් ෆන්ඩ් කියලා ගහපුවම Google එකේ මේක ඕන තරම් තොරතුරු තියෙනවා. වගේම බිට්කොයින් ස්පොට් ETF කියලා ගහපුවම ඒත් Google එකෙන් අවශ්‍ය ඕන තරම් තොරතුරු හොයාගන්න පුළුවන්. බිට්කොයින් මේ වෙනකොට රේන්ජ් බවුන්ඩ් අපි චාට් එක බැලුවා. ඒ වගේම බිට්කොයින් සම්බන්ධ ලික්විඩේෂන් මේ රේන්ජ් බවුන්ඩ් වුණ ගමන් ලොංග්ස්ලත් ලික්විඩේට් වෙනවා, ෂෝට්ස්ලත් ලික්විඩේට් වෙනවා. මෙවැනි වාතාවරණයක ඩේ ට්‍රේඩ් කරන්න එහෙම අන්තිම අසීරුයි. ඔයා රේන්ජ් එකක ට්‍රේඩ් කරනවා නම් අර රේන්ජ් සපෝට් ටු රෙසිස්ටන්ස් ට්‍රේඩ් කරනවා නම් ඇරෙන්න, ඔයාට ට්‍රෙන්ඩ් ට්‍රේඩින් කරන්න නියලි ඉම්පොසිබල් මෙවැනි වාතාවරණයක. ඒක රෙක් කැපිටල් උසනාත කරනවා. රෙක් කැපිටල් කියනවා මේක ඇවිල්ලා බුල් රන් එකට කලින් තියෙන ප්‍රී හාවින් ෆයිනල් රීට්‍රේස්මන්ට් එක. මේ දැන් ඉන්නේ අපි මේ පොඩි කලර් බ්ලොක්ස් ටිකක් වගේ පේනවා. වම් පැත්තේ කොන තියෙන්නේ බ්ලූ ලයින් එකට, වම් පැත්තෙන් ඔරෙන්ජ් ටිකක් යෙලෝයිෂ්. ඒක තමයි ප්‍රී හාවින් රීට්‍රේස්මන්ට් එක. ඊට පස්සේ පෝස්ට් හාවින් රීට්‍රේස්මන්ට් එක. දැන් අපි ඉන්නේ ඒ පිංක් බොක්ස් එක දකුණු පැත්තේ තියෙන ඔරෙන්ජ් බොක්ස් එක. ඒක මේ බ්ලූ සර්කල් එක ඇතුලේ. ඒකට කියන්නේ පෝස්ට් හාවින් රී ඇකියුමුලේෂන්. දැන් අපි ඉන්නේ පෝස්ට් හාවින් රීට්‍රේස්මන්ට් ඩේන්ජර් සෝන් එක පසු කර හමාරයි. මේ රෙක් කැපිටල් කියන විදිහට මේ පිංක් බොක්ස් එක දෙවෙනි අර තියෙන නිල් පාට ලයින් එකෙන් දකුණු පැත්තේ. දැන් මේ වම් පැත්ත කතන්දරේ 2016 දකුණු පැත්ත කතන්දරේ දැන් අපි ඉන්නේ එක. ඒ දෙකේම බොක්සස් සමානයි. නිල් පාට ලයින් එකෙන් දකුණේ තියෙන පිංක් බොක්ස් එක තමයි ඩේන්ජර් සෝන් එක විදිහට හඳුනන්නේ. ඒ රීට්‍රේස්මන්ට් එක දැන් හමාර බවයි. එතකොට මම අර කලින් පෙන්නපු බිට්කොයින් හෙඩ් ඇන්ඩ් ෂෝල්ඩර් චාට් එක, මේක නෙමෙයි බිට්කොයින් මෙන්න මේක හෙඩ් ඇන්ඩ් ෂෝල්ඩර් චාට් එක. එතකොට මේකේ කියන කතාවම තමයි මෙතනත් උඩ කියවෙන්නේ. දැන් අපි ඩේන්ජර් සෝන් එක පසු කරාමාරයි. මොස්ට් ලයික්ලි මේ ඇකියුමුලේෂන් එකක් කියන්නේ සාමාන්‍ය කන්සොලිඩේෂන් එකක්. එතනින් පස්සේ මේ ග්‍රීන් සෝන් එක ළඟ ළඟ එනවා කියන කතාව. කෙසේ නමුත් ලික්විඩේෂන් බැලුවොතින් ලික්විඩේෂන් උඩට යට උඩට යට සයිඩ්වේස් වාර පේනවා. මේක කවද්ද? මේ වාර පේන්නේ දිනය 2024 අප්‍රේල් 12. එතන තමයි උසම කැන්ඩල් එක. එතනින් පස්සේ දකුණට බලන්න ඔක්කොම තියෙන්නේ කොට කැන්ඩල්ස්. ග්‍රීනුයි රෙඩුයි ඕල්මෝස්ට් සමානයි. ටිකක් ලොංග්ස්ලා ලික්විඩේට් වෙලා වැඩි. නමුත් දෙපැත්තම සමබරව සයිඩ්වේස් යන බව ඔයාට පේනවා. ඒකට හේතුව මාකට් සයිඩ්වේස් යනකොට හයිලි ලීවරේජ් ලොංග්ස් ලත්තික් විඩේට් වෙනවා, ෂෝට්ස් ලත්තික් විඩේට් වෙනවා. පේට්‍රියෝන් එකේ අපිටත් ඒක වුණා. ඒ මාකට් එක සයිඩ් වේස් යනකොට ඒක සාමාන්‍ය කාරණාවක්. ඒතර හොඳම දේ පුළුවන් තරම් අඩුවෙන් ට්‍රේඩ් ගන්න එක. නැත්තම් රේන්ජ් බවුන්ඩ් ට්‍රේඩ්ස් වලට එන්ටර් වෙන එක. ඒක තමයි තියෙන එකම සොලියුෂන් එක. බිට්කොයින් ප්ලන්ජර්ස් ඇන් ලීඩින් ටු මිලියන්ස් ඉන් ලික්විඩේෂන්ස් කියලා මේ වාර්තාවේ සනාථ කරන්නෙත් ඒ කතාවමයි.
Algorand sambandhe yamak yan kela oyal illimak kala thibba Algorand wala tattwe mekai Algorand den aymat sell off ekaka meke pere da oy avasana green candle ekak meka 200 uda close wenakota mama hituwa ehemanam meya den bulls la meka tikak meke strength ekak pennanawa kela namuth ee dawase balaporuthu kaduna ara avasana green candle ekak ehema pitimma gila gatta me red candle ekak visin එකගෙන එන්ගල්ෆ් කරා කියලා මේ එන්ගල්ෆ් කිරීම අනුව පේනවා මේක දැන් සෙලර්ස්ලායි ඩොමිනේට් කරන්නේ බයර්ස්ලාට වඩා කියලා වගේම මේ ඕවර්සෝල්ඩ් එක ළඟටවත් එන්න සෝරි ඕවර්බෝට් එක ළඟටවත් එන්න ඇල්ගොට බැරි වුණා දැන් ඩවුන් ට්‍රෙන්ඩින්. ඉතින් නැවත අපිට ඊළඟට පුංචි ට්‍රෙන්ඩ් ලයින් එකක් තියෙනවා මේ ට්‍රෙන්ඩ් බ්‍රේක් එකක් මෙතන සිද්ධ වෙන්න ගොඩාක් දුරට අවස්ථාව තියෙනවා. එම් බ්‍රේක් වුණොත් ඊළඟට මේක කීයද ලෙවල් එක 715 පැත්තට නැවත එන්න තමයි ගොඩක් දුරට chance එක තියෙන ඕවරෝල් මාකට් එකේ bearishness එකත් එක්ක. ඒ වගේම පුද්ගලිකව මම යමක් කියන්න ඕන Algorand කියන්නේ Gary Ginsler පවා Gary Ginsler'ගේ videos තියෙනවා MIT University එකේ lectures කරනවර crypto ගැන කතා කරපු Gary Ginsler personally recommend කරපු මේ crypto network හැබැයි පසු කාලෙ නෙමෙයි මෑත කාලෙදී unregistered security list එකට Gary Ginsler මේ Algorand උත අතුලත් කරා. ඉතින් ඒ නිසාමම නෙවෙයි මොකද මේකේ Algorand එකේ ෆවුන්ඩර්ගේ නම මම මතක නැහැ ඔයාලා Google කරලා බලන්න පුළුවන් Algorand ෆවුන්ඩර්යි Gary Ginsler දෙන්නම ප්‍රොෆෙසර්ස්ලා ඒ වගේම MIT සරසවියේ ලෙක්චරර්ස්ලා ඒ හැම පර්සනල් කනෙක්ෂන් එකකුත් තියෙනවා ඒ තියෙද්දිත් හැබැයි Gary දැම්ම ලිස්ට් එකට unregistered securities ලිස්ට් එකට ඉතින් ඒකත් එක නෙගටිවිටි එකක් නෙගටිව් පොයින්ට් එක නමුත් එම් බැලුවොත් එම කාඩනෝ වලටත් Gary Ginsler එකම කරා රිපල් වලටත් කරා තව ක්‍රිප්ටෝ සොගේකටත් කරා දැන් ඉතරීම් වලටත් කරන්න යනවා කියලා ආරංචියක් තියෙනවා ඉතින් ඒක අර බ්‍රෙඩ් ගාලින් හවුස් කිව්ව කතාව තමයි මේ වෙවිලා ඔයගොල්ලන්ට මතක තියාගන්න තියෙන එකම කාරණේ ක්‍රිප්ටෝ කියන ස්පේස් එක කරන්සි විතරක් නෙමෙයි මේ ක්‍රිප්ටෝ කියන්නේ සමස්ත ටෙක්නොලොජි එක. ඒතකොට මේ ක්‍රිප්ටෝග්‍රැෆික් තාක්ෂණය මේ ඩිස්ට්‍රිබියුටඩ් ඩිසෙන්ට්‍රලයිස් ඩිස්ට්‍රිබියුටඩ් ලෙජර් කියන කන්සෙප්ට් එක මේ Gary Ginsler වගේ පුංචි මිනිස්සුෙකුට අත තියලා නවත්තන්න බෑ. හරිද? එතකොට චීනේ ජනාධිපති සී ජින්පින් පවා ක්‍රිප්ටෝ නවත්තන්න ට්‍රයි කරා අන්තිමට සී ජින්පින්ටත් කරගන්න බැරි වුණා අවසානයේ හොංකොං හරහා Bitcoin spot ETF වලට approval එකක් දීලා දැන් Bitcoin spot ETF අනිතරව පටන් ගන්න කලින් සී ජින්පින්ගේ ආශිර්වාදයෙන් චීනේ තියෙනවා Bitcoin spot ETF. එතකොට මතක තියාගන්න මේ තාක්ෂණය ගැන අපිට වඩා ඇමරිකාව අවබෝධයෙන් ඉන්නේ අපිට වඩා චීනය අවබෝධයෙන් ඉන්නේ මේගොල්ලෝ ඉදිරි අවුරුදු 5 10 15 20 50ට ස්ට්‍රැටජි හදන මිනිස්සු ඒගොල්ලෝ දන්නවා මේ ක්‍රිප්ටෝ වල තියෙන පොටෙන්ෂල් එක නවත්තනවා නම් මේ දෙගොල්ලන්ට කතා වෙලා වුණත් නවත්තන්න පුළුවන් එහෙම කරන්න බෑ රයිට් ඉතින් ඒ නිසා මේක තනි මිනිස්සෙකුටවත් තනි රටකටවත් වඩා මේ ක්‍රිප්ටෝග්‍රැෆි කියන ටෙක්නොලොජි එක ස්ට්‍රොංග බව මතක තියාගන්න එක එකක් ක්‍රිප්ටෝ කරන්සි ගත්තොත් සමහරලාට ඕවා බංකොලොත් වෙලා යන්නත් පුළුවන් එහෙම නෙවෙයි මම කතා කරන්නේ මේ ටෝටල් ක්‍රිප්ටෝ ස්පේස් එක. එතකොට රෙගුලේෂන්ස් අවශ්‍ය රෙගුලේෂන්ස් අවශ්‍ය නැහැ කියලා කියන්නේ රෙගුලේෂන් සෑම රටක්ම ක්‍රිප්ටෝ රෙගුලේට් කර යුතුයි හොඳ රෙගුලේටරි එන්වයරන්මන්ට් එකක්. දැන් කැනඩාව උදාහරණයට ගත්තොත් හයිලි රෙගුලේටඩ් ස්පේස් එකක් ක්‍රිප්ටෝ කියන්නේ. එහෙම ස්කෑම්ස් වලට අරව මේව නැහැ. බයිනන්ස් අකුලගෙන ගියා. ByBit අකුලගෙන ගියා. රයිට්? ඒ වගේ මේ ටිකක් ඌමනාවටත් වඩා රිස්ට්‍රික්ටඩ් කන්ට්‍රියක්. හැබැයි ඔපචුනිටි එක වහලා නැහැ. දැන් මම ලංකාවේ වුණත් මම කියන්නේ අන්නේ අවකාශය දෙන්න මිනිසුන්ට මේ රුපියල බදාගෙන ඉඳලා හරියන්නේ නැහැ. Bitcoin legal tender එක කරන්න එහෙම නැත්නම් මේක parallel රුපියල එක්ක යන currency එකක් කරන්න එහෙම අවශ්‍ය නැහැ. මේකට මේ space එක කියන්නේ තාක්ෂණයට ඉඩ දී යුතුයි. තාක්ෂණය ගේන එක central bank වල මේ ගවනට කරන්න බෑ. ඒක මේ නීති මට්ටමින් මේ පාර්ලිමේන්තු මට්ටමින් නීති සම්පාදක විසින් ඒ තීන්දුව ගත යුත්තේ ඊට පස්සේ මේ තාක්ෂණයේ රටරෙන් දීලා තාක්ෂණයට ඉඩ කඩ හසර විවෘත කරලා දීලා පාසල් මට්ටමේ ඉඳලා මේක දෙන්න ඕන ඇට්ලීස්ට් එතකොට දැන් 2024 2030 වෙනකොටවත් පොඩ්ඩක් මේ ක්‍රිප්ටෝ ගැන දන්න කියන මිනිස්සු ටිකක් රට ඇතුළේ බිහි වෙවි මේ මොකද අනිත් රටවල් වේගෙන් ඉස්සරහට යනවා අනිත් රටවල් වේගෙන් මේ ක්‍රිප්ටෝ කරන්සි ඇඩොප් කරනවා අනිත් රටවල් වේගෙන් ක්‍රිප්ටෝ වල ඉන්වෙස්ට් කරනවා Bitcoin ගන්නවා Bitcoin ඇඩොප්ට් කරනවා මේවා ලෝකයේ 11 තු ඉදිරිය සිද්ධ වෙමින් යනවා Algorand ගැන කියන්නේ කී ඉතින් Algorand මම personally hold කරන crypto එකක් නෙමෙයි මම personally වැඩි කැමැත්තකුත් නැහැ මේ Gary Ginsler ගැන කියන්නේ කියලා තමයි වටේගේ කෙසේ නමුත් 715 මේ market downtrend trend එක continue වුණොත් retest කිරීමක් අපිට දැක බලා ගන්න ලැබෙවි ඒ නිසා දැන් මේකට පයින් එපා පොඩ්ඩක් බලන්න එක්ක 200 න් උඩට convincingly මේ breakout එක සිද්ධ විය යුතුයි එහෙම නැත්නම් 15 cents වලට නැවත ආ යුතුයි
එහෙම ඒ දෙකෙන් එකක් වුණොත් තමයි අපව මේකට එන්ට්‍රියක් ගන්න හොඳ. ඉතින් එනවා ඔන්ඩෝ ෆයිනෑන්ස් ගැන කතා කරන්න. ඔන්ඩෝ කියන්නේ 10 මිලියන් මැක්ස් සප්ලයි එකක් තියෙන 1.4ක් පමණ මාකට් එකේ රිලීස් වෙච්ච ටෝකන් එකක්. මේක රියල් වෝල්ඩ් ඇසට් ස්පේස් එකේ ඉන්න ඩිෆයි ටෝකන් එකක්. මෙතන ඉන්ස්ටිටියුෂනල් ග්‍රේඩ් ෆයිනෑන්ස් නව් ඔන් චේන්. ඔන්ඩෝ ඉස් බිල්ඩින් ද නෙක්ස්ට් ජෙන් of financial infrastructure to improve market efficiency, transparency, blah blah blah. Kela kiyana meke meka real world asset avakashi massive space ekak cover karanna niyamita aayathanaya network ekak wage ma mekata back karana Coinbase wage ma Pantera Capital back karana network ekak e wage ma price eka ondo eke baluwoth me okota uptrending wage ma men me 770 region eke slow පොලිෂ් ඇකියුමලේෂන් එකක ඉන්න බව පැහැදිලිවම පේන්න තියෙනවා. මෙන්න මේ ලෙවල් එක කාලාන්තරයක් තිස්සේ මේ මේක ඇකියුමලේෂන් නෑ. තව දුරටත් මේ ඇකියුමලේෂන් සිද්ධ විය හැකියි. නමුත් මේක වොච් කරන්න හොඳ රීජන් එකක් බවයි මගේ හැඟීම. සෑම අවස්ථාවකම මේ 770ට වැටුණා. බයර්ස්ලා පෙන්නලා තිනවා ඉන්ට්‍රස්ට් එකක් මේක 770ට වඩා වටිනවා කියන කතාව බයර්ස්ලා පැහැදිලිවම මේ මෙන්න මේ රීජන් එකේදී අපිට පේනවා බය ඉන්ට්‍රස්ට් එකක්. එතකොට මේක මේක හොඳ ඒරියා එකක් වොච් කරන්න. එතකොට එන්ට්‍රි ඔපචුනිටියක් ගන්න කැමති අයටත් මේක මම හිතන්නේ අපව මේක 738ට වගේ වැටෙයි කියලා. මේ කියන්නේ අනෙක්ස්පෙක්ටඩ් මාකට් නිකන් ඉවෙන්ට් එකක් වගේ වුණොත් ඇරෙන්න මේක මෙහෙ ඇවිල්ලා මෙහෙ ආවි කියලා හිතන්න අමාරුයි. ඉතින් ඔයාට වඩා සේෆ් වෙන්න නම් ඔයාගේ එන්ට්‍රි 1 එක එහෙම ගන්න පුළුවන් මේ 770ෙන්. එන්ට්‍රි 2 එකකට ඔපචුනිටි එකක් තියාගන්නවා ඉන් කේස් ප්‍රයිස් එක ඩ්‍රොප් වුණොත්. ඉතින් 50% ඩ්‍රොප් වෙන්න ඕන. එහෙම වුණොත් 735ට වැටෙනොත් ආපහු ඇඩ් කරන්න. මම සාමාන්‍යයෙන් එන්ට වෙන්නේ එහෙමයි. හැම වෙලෙම මම පොෂන් එකක් එන්ට වෙනවා නම් 3 එකකින් වගේ තමයි එන්ට වෙන්නේ. අවස්ථාව තියාගන්නවා පහලින් වැටෙනොත් ඇඩ් කිරීම සඳහා ලොං ටර්ම් යනකොට. සමහරවිට 25% වලින් ඇඩ් වෙන්නේ. ඉතින් 25% වලින් ඇඩ් වුණාන් පස්සේ ඒක බැරිවිලාවත් පහළට නැවිත් උඩට ගිහිල්ලා ඔයාට දෙන ගේන් එක මදි නම් එතකොට ඒකට සොලියුෂන් එක තමයි ඔයාගේ බයින් පවර් එක වැඩි කරගන්න එක ඉමීටි මීට රයිට්. ඒක එතකන් ට්‍රේඩ් නොකර හරි කමන්න බයින් පවර් එක ඉමීටි මීට වැඩි කරගන්න. ඒ නමුත් ස්ට්‍රැටජි කාරකයි. ඒක තමයි වඩාම සේෆ් ස්ට්‍රැටජි මම සාමාන්‍යයෙන් කරන්නේ තේමයි. ඒ කෙසේ නමුත් ඔන්ඩෝ ගෑනු රියල් වර්ල්ඩ් ඇසට් ස්පේස් එක වගේම ඩිෆයි ස්පේස් එක කියන මේ ලීඩින් ස්පේස් දෙකම රිප්‍රසන්ට් කරන ඇල්ට්කොයින් එකක්. ටෝකන් පැත්තෙන් බලුවොත් ස්ට්‍රෝංග ටෝකනොමික්ස් නෑ. නමුත් මෙවර් බුල් මාකට් එකේ මෙතනින් උඩට ලොකු ඔපචුනිටියක් දෙන්න චාන්ස් එකක් තියෙනවා. නිවුස් එකක් තියෙනවා ඔන්ඩෝ සම්බන්ධයෙන්. ඔන්ඩෝ ෆයිනෑන්ස් ටු ලෝන්ච් RWA පේමෙන්ට් නෙට්වර්ක්. ඒකේ පේනවා අපිට දැන් ඔන්ඩෝ එක ආශ්‍රිතව වැඩ කටයුතු සිද්ධ වෙමින් යනවා. ඔන්ඩෝ ෆයිනෑන්ස් Pioneer in decentralized finance has announced a strategic partnership with the Zibek network, a platform specializing in tokenized real world assets. So, DeFi, RWA, Tawat, Tawar, Karna, Enhance, Karna, Tawar partnership, Pegu, Tonda, Dagana, Tino, I think, Mayan, Opino, Ondo, May RWA space, Siki, Wada Wada, Active, Bow. Dubai crypto world hub එකක් වෙන වැඩ කටයුතු කරන බව අපි දන්නවා. Dubai මේ chainlessis chain මට හරි හැමදාම නම කියන්න හරි අමාරුයි. මේක chain analysis නෙවෙයි, මේක chainalysis right. එහෙම කියෙවින් chainalysis ආයතනය Dubai වල ගොලොංග රීජනල් හෙඩ් ක්වාටර්ස් දාලා තියෙන බව සඳහන් වෙනවා. ලෝකේ ඉදිරි අවුරුදු 10ට plan කරන මිනිස්සු ක්‍රිප්ටෝ වලට හරහට දාලා තියෙන මාර්ග බාධක ඉවත් කරලා ඒවට ඉඩ හසර සලස්සමින් යන බව ඉදිරි අවුරුදු 10 දකින මිනිසු. දැන් ඩුබායි කියන්නේ අපි දන්නවා ලෝකයේ දියුණුම රාජ්‍යයක්. ඩුබායි කියන්නේ එමිර් ගණනාවක එකතුවක්. ඉතින් කෙසේ නමුත් මේ රීජන් එක ලෝකයේ ක්‍රිප්ටෝ හබ් එකක් වෙන තැනට දැන් ඩුබායි ලෝකයේ දියුණුම රටක්, ධනවත්ම රටක්. එතකොට ක්‍රිප්ටෝල්ට මෙවැනි ඉඩක් දෙනවා. ඒ වගේම අනිත් පැත්තට සෞදි අරේබියාව දැන් විවෘත වෙනවා ක්‍රිප්ටෝ ස්පේස් එකට. දැන් විවෘත වෙනවා ගොඩාක් ඔපචුනිටිස් වලට අලුත් ඉන්වෙස්ටර්ස්ලා කැඳවමින් ඉන්නවා. සෞදි කියන්නේ අතිශයින් ධනවත් රටක්. සෞදියේ සල්ලි ක්‍රිප්ටෝල්ට එනවා. කටාර් දේශය කියන්නේ එවැනිම ධනවත් තෙල් බලවතෙක් වගේම බිලියන ගණන් මේ
අලුත් තාක්ෂණය පැත්තට දානවා මේගොල්ලෝ මේගොල්ලෝ දැන් ප්ලෑන් කරනවා යම් හේකින් මේ ඔයිල් කියන රිසෝස් එක ඩිප්ලීට් වුණොතින් ඉවර වේගන ගියොතින් ඊළඟ ඔප්ෂන්ස් වලට ඒගොල්ලෝ යමින් ඉන්නවා දැන් ඉලෙක්ට්‍රික් වෙහිකල් කියන ස්පේස් එක මේගොල්ලෝ දියුණු කරන්න යනවා මේකේ රයිට් අපිට ඔයිල් නැත්තම් අපි ගාව EV තියෙනවා ඒතර EV බැටරි මොනවාද පරිවර්ෂණ මධ්‍යස්ථාන අලුත් ඉලෙක්ට්‍රික් වෙහිකල් ඩෙවලොප් රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් ඉන්ස්ටිටියුට්ස් මේ පැත්ත මේ පැත්ත පදින් දිනු කරගෙන යනවා. ඉතින් මෙන්න මේ වගේ අපි මේ අගුලකට වෙලා රිංගගෙන හැංගිලා ඉන්නේ නැතුව මේ තාක්ෂණයේ දොර විවර කරනවා ඇට්ලීස්ට් ඊළඟ ජෙනරේෂන් එකටවත් නැත්තම් අපි ඉඳලා මැරිලා යයි හැමදාම අපි හිටපු තැනම ඊළඟ પરම්පරාව ඊට පස්සේ එන ඊළඟ પરම්පරාව ඊට පස්සේ එන ඊළඟ પરම්පරාවත් ඒ විදිහටම ඒ ඉඳයි වෙන්නේ. ඒ නිසා දැන් ඉන්න මිනිස්සුත් ඔලුව කල්පනා කරලා next at least 5 to 10 years ගැන හිතලා තාක්ෂණයේ දොර විවර කර යුතුයි. මේ ඩුබායි වගේ දේශ ඊට පස්සේ චීනය හොංකොං අරා ඊට පස්සේ ඇමරිකාව ඊට පස්සේ දිලින්දුවයි කලක සැලකුණ දැන් ඉතියෝපියාව තාමත් ලංකාවේ විහිළුවකට ගන්නවනේ මේ ඉතියෝපියාවෙන් දාවේ කියලා කවුරු හරි ටිකක් වැඩිපුර කෑම ටිකක් එහෙම කෑවොත් ඒ දැන් අද එහෙම කියන්න එපා දැන් අර ඉතියෝපියාවේ අය ලංකාවෙන් දාවේ කියලා ආන තැනක තියෙන්නේ හේතුව මේ ඉතියෝපියාව දැන් දියුණු රාජ්‍යයක් ඉතියෝපියාව දන්නවා එඩියුකේෂන් මිනිස්ට්‍රි ඔෆ් එඩියුකේෂන් ඕල්රෙඩි කාඩනු නෙට්වර්ක් ඇත් එක පාර්ට්නර්ෂිප් එකක් දාලා ඒගොල්ලොන්ගේ සියලු අධ්‍යාපන අමාත්‍යාංශ සියලු දත්ත බ්ලොක් චේන් වලට දාන්න යනවා එතකොට කාටවත් හොර සහතික ගහන්න බෑ අහවල් කෙනාගේ ඕ ලෙවල් සහතිකේ ඒ ලෙවල් මන් දන්නේ ඒ ඕ ලෙවල් ඒ ලෙවල් තියනවාද කියලා අහවල් කෙනාගේ අහවල් සහතිකේ කිව්ව ගමන් බ්ලොක් චේන් එකකින් රිලීස් කරන්න පුළුවන් ලෝකේ ඕන තැනක ඉඳලා අහවල් කෙනාගේ අහවල් සහතිකේ ආයි මැනිපුලේට් කරන් ෆේක් තොරතුරු දෙන්න බෑ සියල්ල බ්ලොක් චේන් ඩිසෙන්ට්‍රලයිස් අවකාශ ස්මාර්ට් කොන්ට්‍රැක්ට්ස් වලින් වැඩ කරන තැනට ඉතියෝපියාව ඇවිල්ලා තිනවා ඒ වගේ ලෝකෙදී ඇස්සරලා බලන්න එතකොට වටේ සිද්ධ වෙන්නේ මොනවද කියලාත් මම මේ කියන්නේ මොනවද කියලා කියන එක පැහැදිලි වෙයි ඔයගලන්ට රටේ තියෙන ෆියට් කරන්සිය පරිස්සම් කරන්න අලුත් තාක්ෂණයට අනේ ඉන්න දෙන්න බෑ කියලා දොරවාගෙන ඉරියොත් එම ඉන්න තැනුත් වැටෙන්න වෙන්නේ වා එතනද මේ බ්‍රිතාන්‍යයේ මෝඩයෝ කියලා බ්‍රිතාන්‍ය අගමැති ප්‍රෝ ක්‍රිප්ටෝ ප්‍රයිම් මිනිස්ටර් කෙනෙක් බ්‍රිතාන්‍ය අගමැති ගෝල්මන් සැක්ස් බැංකුවේ ෆන්ඩ් මැනේජර් කෙනෙක් බ්‍රිතාන්‍ය අගමැතිවරයා පැහැදිලිවම දන්නවා ක්‍රිප්ටෝ වල තියෙන පොටෙන්ෂල් එක ඒ වගේම මේ රිවෝලට් වගේ ආයතන වලට දැන් පර්මිෂන් දීලා තියෙනවා රයිට් අපේ ස්ටර්ලින් පවුම නැත්නම් ඒගොල්ලෝ දැන් යුරෝ නෑ ඒගොල්ලෝ යුරෝ වල නෑනේ ඒගොල්ලෝ ස්ටර්ලින් පවුම ස්ටර්ලින් පවුම හරවන්න ක්‍රිප්ටෝ වලට ක්‍රිප්ටෝ ආයට පුළුවන් කැමති නැත්නම් ස්ටර්ලින් පවුම ඔන් රැම්ප් ඔෆ් රැම්ප් මේ ඕන තරම් මේ දීලා තියෙනවා අවකාශය කරන්න රෙගුලේට් කරනවා ස්කෑමර්ස්ලට ඉඩ නැහැ හොරුන්ට වංචාකාරුන්ට ඇවිල්ලා මේක ආවල් ක්‍රිප්ටෝ කරන්සිය මෙන්න මේක ගන්න කියලා කිව්වම එහෙම ගන්න බෑ මේ ඒවයි කරන්න ඕන මේ රෙගුලේටර්ස්ලා එහෙම නැතුව මේක වහගෙන ඉඳලා හරියන්නේ නැහැ මිටා ප්ලැනට් කියන්නේ ජපනීස් ටුවරිසම් සෙක්ටර් එකේ කම්පනි එකක් මේ මෑතකදී ක්‍රිප්ටෝ ගත්ත බව අපිට ආරංචි වුණා මේ අලුත්ම වාර්තාව සඳහන් වෙනවා ඒගොල්ලෝ තවත් බිට්කොයින් 19.7ක් ගත්තා කියලා මේ ජපානය. ජපානය කියන්නේ ෆයිනෑන්ස් පැත්තේ ලෝකේ ඉන්න මොස්ට් කන්සර්වේටිව් කන්ට්‍රි විදිහට සලකනවා. ඒගොල්ලෝ ලේසියකට ක්‍රිප්ටෝ කරන්සි වලට ඉඩ දෙන්නේ නැහැ. දුන්නේ නැහැ මුලින්. හැබැයි ජපානයේ අන්තිමට කන්වර්ට් වුණා. ජපානයේ මුලින් ක්‍රිප්ටෝ වලට ඉඩ දුන්නේ නැහැ. අවසානයේ ක්‍රිප්ටෝ තුනකට දාලා බිට්කොයින්, ඉතරියම්, ලයිට් කොයින්, බිට්කොයින් කෑෂ් ඔන්න වගේ දීලා අවසානයේ ඒඩවලට දුන්නා පස්වෙනි අරද කොහෙද ඒක තමයි ජපානයේ ක්‍රිප්ටෝ ඉතිහාසය අවසානයේ දැන් මේ ජපානි කම්පනීස් වලට බැලන්ස් ෂීට් එකේ බිට්කොයින් හෝල් කරන්නත් අවස්ථාව දීලා තියෙනවා මේවා තමයි මහත්තුරුනි ලෝකේ වටේ සිද්ධ වෙන අලුත්ම දේවල් JP Morgan ඇමරිකාවේ ලීඩින් බැංකුවක් දැන් බිට්කොයින් හෝල් කරනවා ඒක අනුව මේ තියෙන 2012 හාවින් එකෙන් පස්සේ බිට්කොයින් ගියපු යෑම් වම්පැත් ඊළඟට තියෙන 2016 බිට්කොයින් ගිහපු යෑම 2020 බිට්කොයින් ගිහපු යෑම 2024 දැන් එවැනි යාමක් යාවිද නැද්ද කියන එක අපි බලමු බල අනාගතයට බාර දුමු මොකක්ද ඊළඟට සිද්ධ වෙන්නේ කියලා කෙසේ නමුත් මේ වටේ සිද්ධ වෙමින් තියෙන දේවල් ඉතාම සුබදායක බව තමයි බැලු බැලමට පේන්න තියෙන්නේ ජේම්ස් එෆාට් කියනවා මේ JP Morgan මේ නිවුස් එක ඒ තරමටම ඇඟට ගන්න එපා කියලා මේ JP Morgan කියන්නේ මාකට් මේකර් කෙනෙක් ඒ වගේම ඔතරයිස් පාර්ට්නර් කෙනෙක් මේ බිට්කොයින් ස්පොට් ETFs වලදී ඒ නිසා මේගොල්ලන්ට බිට්කොයින් හෝල් නොකරගෙන ඉන්න බෑ ඒක ඒ තරම්ම ගන්න තරම් ඇඟට ගන්න තරම් බුලිෂ් කාරණාවක් නෙවෙයි නමුත් ඒකට උත්තරයක් දෙමින් එරික් බැල්චනාස් කියනවා මේකේ වැදගත්ම කාරණේ තමයි
මේ number of holders ලා මේ Bitcoin spot ETF එකට දැන් එන number of holders ලාගේ වේගවත් වැඩිවීමක් මේ තියෙන fidelity wise origin Bitcoin එකේ institution holders ලා 136යි Bitwise එකේ 60යි ARK එකේ 42යි BlackRock එකේ 250ක් දක්වා ඉහළ යමින් තියෙන අනේක bullish කාරණාවක් බව ඒ විතරක් නෙමෙයි CTC alternative strategies report කරනවා 27.7 million BlackRock spot ETF එක එකේ shares hold කරන බව සහ ඒගොල්ලන්ගේ portfolio එකේ ලොකුම දෙවෙනි ලොකුම position එක Bitcoin බවත් වාර්තා වෙනවා. ඉතින් මේවා amazingly bullish කාරණා. ඉතින් මේ spot ETF එකකට approval එක ළඟ ළඟම එන බව පේන තිනවා. ඒකට හේතුව මෙන්න මේක. ARK investor remove staking feature. මේ මේගොල්ලෝ අර මතක නම් මීට 2023 September ARK investor එක file කරා. Palamu spot Ethereum EDF application එකේ SEC එකේ ඒ ෆයිල් කරාර පස්සේ දිගින් දිගටම SEC ප්‍රතිරෝධය මේකට ආවා දැන් මේගොල්ලෝ smartly play කරන්න යනවා SEC එකට ඕන විදියට application එක දැන් හිමීට change කරමින් step by step ඉදිරියට යනවා මේකළු දිගින් දිගටම meet වෙනවා SEC සා මේ ARK ඊට පස්සේ fidelity wanek වගේ අය apply කරපු අය Bitcoin spot ETF approval එකටත් කලින් මෙවැනි meetings තෝගයක් තිබ්බා අවසානයේ approve වුණා දැන් ගොඩාක් Market කියනවා නෑ නෑ ගැරි ගින්ස්ල මේක security එකක් කියලා කියන්නේ. අනේ කියලා නමුත් approval එකකට ඉඳ නැත්තේ නෑ. ඉතින් ඒ නිසා දැන් මේ මාසේ 23 අද නෙවෙයි 23 එක වැනෙක් එකේ final deadline. ඊට කලින් යමක් පැවසිය යුතුයි. දැන් මේව සිද්ධ වෙනවා ඊට කලින්. Right මේ staking feature එක the dead against SEC එක Make a Peter Brand killer Katabalan. If the crypto community is upset over the SEC treatment of XRP and ETH, may crypto community may XRP get a ETH get a salary again. Akamat thing in Nodang Balangin is Sarhadi, US government, Ekai, may treasury Kai, SEC may Katuela staking or then a coordinated attack a Balangin the Kela make a bloodbath a Taramata against staking old Eka Dana Nisa. ARK Invest මේ staking feature එක අයින් කරගත්තා. එතකොට දැන් මේක cash in cash settlement තියෙන in kind නෙමෙයි. එතකොට ඒක SEC එක කිව්වා මේක වෙනස් කරගත්තා. වගේම දැන් staking feature එක අයින් කරගත්තා. මේ සියල්ල සිද්ධ වෙමින් යන්නේ අනාගත හෙට අනිද්ද නොවෙන පුළුවන් මැයි නොවෙන පුළුවන්. නමුත් ළඟ එන Ethereum spot EDF approval එකකට බිය හැකි බව තමයි මම නම් හිතන්නේ. මේක තවත් එකකම සම්බන්ධ කාරණාවක් ග්‍රේ ස්කේල් එක දාලා තිබ්බා ෆියුචර්ස් ඉදිරියම ETF එකකට යම් හේකින් මේ ෆියුචර්ස් ඉදිරියම ETF එක ඩික්ලයින් වුණොත් කරොත් SEC එක ඊට පස්සේ ග්‍රේ ස්කේල් එකට නඩු කියන්න යනවා SEC එකට හැබැයි මෙවැනි ඩික්ලයින් වීමක් වෙන්නේ එතකොට SEC එකට ග්‍රේ ස්කේල් එකට පමණයි එතකොට ග්‍රේ ස්කේල් වලට SEC එකත් එක රණ්ඩු කරන්න වෙන්නේ තනියම ඉතින් ඒ රිස්ක් එක ගන්න කැමති නැති නිසා ග්‍රේ ස්කේල් මේ ෆියුචර්ස් ETF එක අයින් කරගත්ත බවත් පේන තියෙනවා. ඉතින් මේ සියල්ල දැන් ක්ලියර් වෙමින් ක්ලීන් වෙමින් එක එල්ලයක් ඔස්සේ මේගොල්ලෝ එකතු වෙලා පහර දෙන්න යන බව පේන තියෙනවා. SEC ට මේක රිජෙක්ට් කරන්න බැරි තැනකට තත්වය කාරණාවපත් වෙමින් තියෙනවා. Hong Kong Bitcoin spot ETFs පොඩ ඉස්සරහට එනවා මේක 8 වෙනිදා වෙනකොට තත්ත්වය 8 වෙනිදා වෙනකොට 101යි Bitcoin ඔක්කොම 4343ක් හෝල් කරගෙන ඉන්න බව පේන තියෙනවා මෙන්න මේ නිවුස් එක ඔයගොල්ලන් දැක්කද නැහැ මීට දවස් දෙකකට කලින් මේ නිවුස් එක මම කියන්න තියෙන්නේ මට මිස් වුණා Flocky partnership එක cricket match එකක partnership එකක් මේ cricket match එකේ Ireland versus Pakistan cricket series එක Flocky මේකේ partnership එක secure කරගත්තා. But the partnership entails Flocky and token 5 tokens logos displayed strategically Flocky's move reflect a broad trend in the crypto space. මේක මේ මෑතක crypto network එක පොඩි කාලේ Sam Bankman-Fried FTX collapse වෙන්න කලින් මේ මේ companies private crypto network ගොඩක් මේ 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 sports associate කරන ගත්තා අරව collapse වුණාත් එක්කම ඒක පොඩ්ඩක් අඩු වුණා දැන් නැවතත් ආයමත් පේනවා crypto network ඔන්න sports events වලට sponsorships දෙන්න පටන් ගන්න මේක bullish signal එකක් market එක ටිකක් දැන් recover වෙන බව ඒ වගේම මේ crypto network වලට පොඩ්ඩක් අත වියදම් අත දිගහැරලා වියදම් කිරීමේ හැකියාව දැන් ලැබෙමින් තියෙන බව Flocky වලට bullish news එකක් මේ Flocky කියන්නේ මේ මෙවර මෑත ආපු whiff bomb මේ meme වගේ tokens වලට වඩා mature meme token එකක් මේක මෙයා නිකන් Dogecoin Shiba Inu Flocky ඒ වගේ පැරණිම mature සමාජික තුන් දෙනාගේ එක්කෙනෙක්
එහෙනම් මම වීඩියෝ කමාර කරන්න මේව තමයි අද දවසේ කතා කරන්න තියෙන කාරණා Patreon trade card interest වෙන සම්බන්ධ වෙන්න අපි trend උනත් market එක range bound උනත් අපි trade කරනවා ඉතින් අපි win කරනවා loss කරනවා මේ සියල්ල ඔයාලට අත්දක බලාගන්නමින් යන්න පුළුවන් link එක තියෙනවා YouTube video description box එකේ ඉතින් එන්න membership වල කැමති membership එකට සම්බන්ධ වෙන්න අපි use කරන්නේ ByBit charts ByBit ඔයාලට account එකක් open verified link එක account එකට open කරන්න අවශ්‍ය ඉරි වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ByBit වගේම Bitget links තියෙනවා යූස් කරන්න ඒවෙන් ඔයාලා channel එකට support කළ හැකි ට්‍රේඩ් කරන්න සම්බන්ධ වෙන්න ඒ link එක එතන තියෙනවා YouTube video description box එකේ ඉතින් ඇවිත් කැමති membership එකට එන්න හොඩ්ල membership එකට ආවොත් ඔයාලට අපිට portfolio develop කරන එකට සම්බන්ධ වෙන්න පුළුවන් pro membership එකට ආවොත් සියලු time frames වල day trade swing trade සියල්ල ඔයාලට දැක බලා ගන්න පුළුවන් එහෙමනම් මම මේ වීඩියෝ එක මෙතනින් හමාර කරනවා හමුවෙමු මම අලුත් වීඩියෝ එකෙන් එක්ක සුබ දවසක්